මගේ තාත්තා හමුදා සේවය කරා. දැන් මේ වෙනකම් ජීවතුන් අතර නැහැ. මගේ චිත්‍රයක් සජීවීව මේ විදියට අඳින අවස්ථාවක් උදා වෙලා නැහැ. Hi, ඔන්න අද අපි ආවා මිස්ටර් වොයිස් YouTube ගාලිකාව හරහා තවත් දක්ෂයෙක් වාගේ විශ්වනාත් දක්ෂ තරුණ සිත්තරුයි. ඉතින් මේ තියෙන්නේ මිට පොඩි වෙලාවකට කලින් විශ්වනාත් ඇඳපු මගේ රූපය. ඔහු මේ රූපය අඳින්න විනාඩි 5ක් විතරයි ගත්තේ. ඒ වගේම මාව දිහා බලාගෙන සජීවය තමයි මේ නිර්මාණය කළේ. ඉතින් මම මෙහෙම ළඟට ආවොත් එහෙම මම සහ චිත්‍රය අතර වෙනසක් නැහැ. මාව සජීවීව චිත්‍රයට නගලා තිනවා විශ්වනාත් මේ තරුණ සිත්තරුවා. ඉතින් අද අපි ඔහු හොයාගෙන ආවේ මේ ඔහුගේ මේ හැකියාව වගේම ඔහු ගාව තියෙන මේ නිර්මාණශීලී හැකියාව ලෝකයට කියන්න, ඔබට කියන්න. අපි විශ්වාස කරනවා අපේ යුතුකමක් සහ වගකීමක් තමයි මේ වගේ තරුණයින්, මේ වගේ දක්ෂයින් ඔබට හඳුන්වා දෙන එක, ලෝකයට හඳුන්වා දෙන එක. කොහෙද පාසල් ගියේ? මම කොළඹ ගියා මහා විද්‍යාලයට. හරි. චිත්‍ර වලට නැඹුරු වෙන්න උදව් උපකාර කරපු ගුරු භවතුන් එහෙම ඉන්නවා නම් මේ දක්වා මඟ පෙන්වපු අයත් ඉන්නවා මතක් කරගෙන යමු. ඔය ඉස්සෙල්ලාම මට මුතු ගෑනේ මගේ තාත්තගේ. ආහා. තාත්තත් නිර්මාණ කරනවා. තාත්තත් නිර්මාණ කරනවා. නමුත් සම්දස් ඒකෙන් ඒවා පොඩ්ඩක් මගේ නමුත් තාත්තා මට මේ මගේ හැකියාව වර්ධනය කරන්න ලොකු උදව්වක් ඊට පස්සේ ඒ කියන්නේ සමහර දාවට තාත්තගේ අහිමි වීමත් මේ හැකියාවට යම් යම් බාධාවක් වෙන්නේ. ඔව් මම හිතනවා ඒක නේද ලොකුදවක් වෙනවා. නමුත් ඉතින් හැම දේම අභියෝගයක් නෙමෙයි අභියෝගයක් මම දෙන්න ඕන. ඉතින් ඔයාගේ මේ හැකියාව නිසාම තමයි අද අපි ඔයාව හොයාගෙන ආවේ. එතකොට මේ මාව ඇඳපු චිත්‍රය ඉතාම විනාඩි ගානකින් මාව නිර්මාණයට භාජනය කළා. මන් දිහා බලාගෙන සජීවීව චිත්‍රය නැගුවා. අපි ඒක තව පොඩි වෙලාවකින් පෙන්නනවා. එතකොට දැන් මොනවද අනාගත බලාපොරොත්තු? මේ හරහා දැන් තරුණ ව්‍යවසායකයෙක් වෙන්න, නිර්මාණශීලී ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු තියෙන්නේ මොනවද? ළඟම ළඟම කරන්නේ ඉතින් ලෝකයට කියනකොට අපි හිතනවා දැන් අද තියෙන මේ ප්ලට්ෆෝම් විශේෂයෙන්ම ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, යූටියුබ් මේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක ඔයාලට හොඳ තෝතැන්න. දැන් තමත් ඔයා ඉන්නවා කියලා පොඩ්ඩක් මතක් කරගන්න. හොඳයි, අද මටත් මේක විශේෂ අවස්ථාවක්, අලුත් අත්දැකීමක්. මගේ මේ ජීවිත කාලය පුරාවටම මගේ චිත්‍රයක් සජීවීව මේ විදියට අඳින අවස්ථාවක් උදා වෙලා නැහැ. ඉතින් අද අපි දැන් අවස්ථාව උදා කරගන්නවා විශ්වනාත් අපේ තරුණ සිත්තරුව ලෑස්ති මගේ චිත්‍රයක් සජීවීව චිත්‍රයට නගන්න. විශ්වනාත් ලෑස්ති නේද? එහෙනම් හොඳ, මම ලෑස්ති. මම නොසෙල්ලේ ඉන්න මාව විනාඩි කිහිපයකින් නැවත ඔබ ප්‍රතිනිර්මාණය කරන්න හදන්නේ. හොඳයි. We'll be right back.
තුළ අපිට දැන් අඳින ගමන් කතා කරන්න පුළුවන් නේ පුළුවන් ඔව් අපිට කියන්නේ කොහා මේ අඳින්න පටන් ගත්තේ කොයි කාලේ වගේද ඔයාට මතක ඇති කාලේ ගත්තේ කොයි වයසේ වගේද අවුරුදු තුන හතර ඉඳන්ම අඳින්න ආසයි ඒ කියන්නේ ගෙදරින් ඉඳන් එකට පස්සේ හැදෙන හා කොහොමද පස්සේ හැදෙන ගෙදර ඒ කියන්නේ එහෙම පස්සෙමත් තිබ්බද ඔව් කියන්නේ මේ මගේ තාත්තා මට ඉතින් අඩු කාලයට ආවහම මේ යා එක්කරන් යනවා අයිදින්න ගෑව බලන්න ලපි හවසරලා ඉතින් මට චිත්තන ඉන්න ඉතින් මේ ඕන හැමදේම ගෙනල්ල ලිබ්බා මේ ආපිත් බන්ඩ ඉස්සර ආපිත් ගෙනල්ල තියෙන බන්ඩ කොච්චර ඉවරලා ඉවර වුණා කියන්නේ ඒ කියන්නේ පාට ආපිත් එතකොට සහ ඔයාට අඳින්න චිත්‍රූප මවා ගන්න ඔයා විශ්වාස කරන එකක් යන ඉවර දේවල් තිබුණා ඒ වගේ මම හිතන්නේ දැන් අපිට ඔබ වුණ ගහින්නේ ආම විදිහටනේ මිස්ටර් වොයිස් ඒ කියන්නේ දැන් අද මිස්ටර් වොයිස් නාලිකාවෙන් අපි ඇවිල්ලා ඔබ ගැන කතා කරන්නේ විශේෂයෙන්ම ඇඹිලි පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සම්බන්ධ ක්‍රීඩා කර්මාන්තේදී රුවන් උදේ ප්‍රේමජාත මහත්මයාලා තමයි අපි ඔබව සම්බන්ධ වෙන්නේ දැන් ඒ හරහාත් ඔබ එහෙම කියන්නේ ඔබට මේ මෙහෙම මේ කටයුතු කරගෙන යන්න උදව් උපකාර ලැබෙනවද කොහොමද ඔව් ඇත්තම මේ මම හිතන්නේ ව්‍යාපාරයක් කියලා මම මේක කරන්න පටන් ගද්දී මට හම් වුණ ලොකුම අවස්ථාව තමයි අපි පිටේ කුඩා ව්‍යාපාර ඒකේ සම්බන්ධ වුණේ ඒක හරහා මට ඊටින පොළ සති පොළ ඒ වගේම මේ ඒක හරහා හම් වෙන පුහුණු ඒ වගේ ගොඩක් දේවල් වලින් ලොකු දෙයක් හම් වුණා කලාකරුවාගේ කොහොමද ව්‍යවසායකින් වෙන්නේ කියන්නේ එතනින් හොඳට ලොකු පන්දරයක් ගත්ත ඒක හරහා ඒ සම්බන්ධයෙන් උදව් කරන්න කවුද මම සම්බන්ධ කරනවා ඒක මතක් කරනවා නේ කුඩා ව්‍යාපාර ඉර් වන්ස් ඒ සර් වගේ නේද ඔක් ඉතනින් නම් ගුරු මේ නිල්දා නිල්දාගෙන ඔක්කොම මම මතක් කරුවා ගොඩක් කලාවට දැනට මම මේ ඉන්න දේශේ නම් ඉන්නේ පෝස්ටරේ බර්ත්ඩේ gift වලට ආදර සමරුම් වලට ඒගොල්ලෝ දෙන ඒවා තමයි දැනට ගොඩක්ම යන්නේ හා ඒ අතර ඉතින් ගොඩක් ජනප්‍රිය අර ෆෝටෝ කලාවකින් කරන ආර්ට් එක දැන් පෙන්සිල් ආර්ට් එකට අමතරව ෆෝටෝ කලාව එකක් කරනවා අපිට ඒකවත් කියමු ඔයා පාවිච්චි කරන මාධ්‍ය මොනවද ඒ විදිහටයක් තියෙනවා අපි ඒකවත් කියමු දැනට කියන්නේ මම අර මගේ දැක්කදා පෙන්වන්න මම ඕන දෙයක් කියන ඕන මාධ්‍යයක් තෙල්සයම් ඇක්‍රලික් දියසයම් මගේ ඕන මාධ්‍යයක් පාවිච්චි කරනවා නමුත් ගොඩාක් වෙලාට ව්‍යාපාර සඳහා පාවිච්චි කරන්නේ වෝටර් කලර් එක කරනවා ඒ කියන්නේ කෙනෙක් ඉල්ලුව ඒ හරහා අවශ්‍ය විදිහට නිර්මාණ කළා විශ්වනාත් අපිට කියන්න දැන් අපි දකින ඔයා ගාව මේ පැන්සල් කීපයක්ම තියෙන මේ චිත්‍රය නිර්මාණය කරනකොට මොකක්ද ඒ වෙනස සහ ඒ භාවිතා කරන පැන්සල් වල තියෙන විවිධත්වය ගැන කිව්වොත් මේකේ දැන් මේ පැන්සල් වල මේ වෙනසකට තියෙන්නේ උත් මේ බ්ලැක් කියන එක එන්නේ මට අවශ්‍ය විදිහට මම තද පාට ගන්නවා දැන් මේක ගත්තාම 8 බ්ලැක් 8B කියන්නේ කියන බ්ලැක් 8 බ්ලැක් කියන එක ඔව් 10B කියන්නේ 10 බ්ලැක් එතකොට මේකට වඩා මේකේ අඳුරු ගතිය වැඩි. අපි ඒක පාවිච්චි කරද්දී අපිට සාමාන්‍ය මේකේ මේ පැන්සලෙන් ඇදලා ඒ අඳුර මදි වගේ නම් මම මේ පැන්සල පාවිච්චි කරනවා නේ. ඔව්. දැන් මොකද අපේ මම සාමාන්‍යයෙන් බලන්න ආවේ නෑ මත් අපිට බලන්න පුළුවන් මේ චපචලවක් මේ වින්ඩෝ එක ඉතින් නෑ නබඩි
වෙනත් මොකක් තත්ත්වයේ වැඩේ ඉවරයිද අපිට බලන්න පුළුවන්ද දැන් බලන්න දැන් බලන්න පුළුවන් ඔව් මම එනවා චා වාව් මම හිතන්නේ මට සතුට වෙන්න පුළුවන් මගේ චිත්‍රයක් විනාඩි 30ක් තුළ විශ්වනාත් මේ තරුණ සිත්තරුවා ඇලේ නියමිටම කරලා තිනවා ඉතින් මේ ඔබට දැන් බලා ගන්න පුළුවන් මේ ළඟටම ආවොත් එහෙම මම හිතන්නේ මගේ ක්ලෝස් අප් එකක් ඉස්සෙල්ලා පෙන්නන්න දැන් අපි චිත්‍රයට යමු ඊට පස්සේ සිත්තරුවත් පෙන්නමු නේද අපි බැලුවා දැන් එක කලින් හොඳට බලුවා හොඳට බලා ගන්න විශ්වනාත් දක්ෂ තරුණේ මම හිතන්නේ මට හරි සතුටයි ඒ වගේම මට හරිම මේ අමුතු ෆීලිංග් එකක් දැනෙනවා. ඒ කියන්නේ මාවම මේ විදිහට සජීවීව ඉඳාම කුස කාලෙකින් ඇඳලා මෙහෙම දකින්නකොට ඒ අත්දැකීම මට ඒක ෆීල් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඕනම කෙනෙකුට මේ ෆීලිංග් එක එනවා තමන්ව සජීවීව චිත්‍ර නගලා මෙහෙම දකින්නකොට. ඉතින් අර මාත් මුලින් කියපු විදිහටම විශ්වනාත් දක්ෂයෙක් කියලා දැන් අපි සජීවීවම දැක්කා ඔප්පුණා. ඉතින් ඔහුට මේ හැකියාව විතරක් නෙවෙයි තව බොහෝ හැකියාවක් තියෙනවා අපි අද ඔහුගේ පෙන්නේ මේ විශේෂ හැකියාව මේක සුවිශේෂී හැකියාවක් මොකද කෙනෙක් දිහා බලලා සජීවීව ඔහුව නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව හැමෝටම නැහැ හොඳයි අපි දැන් පොඩ්ඩක් බලන්න හදන්නේ විශ්වනාත් කරපු තවත් නිර්මාණ කීපයක් විශ්වනාත් මේ තියෙන්නේ තවත් ලස්සන නිර්මාණයක් වෙන පොල්ලාන්නේ විශේෂයෙන්ම මේ අපි දැන් ලෑස්ති පෙන්නන්න ඔබට ඔබ අකුරු නිර්මාණ මේවට ඉල්ලුමක් තියෙනවද? ඒකට මේවා හදපු නිර්මාණ නේ. විශේෂයෙන්ම මම හිතන්නේ සංචාරක ව්‍යාපාරයේ හෝටල් වලට එහෙම නේද? මේවා කොහොම ඉල්ලුමක් තියෙයි කියලා ලස්සන සීගිරි ගලනවා වගේ චිත්‍රයක් තියෙනවා. ඉතින් විශ්වනාත් විවසායකයෙක් විදියට නිර්මාණශීලී විවසායකයෙකුට වර්ණගෙන කොට නේද? මේ තවත් චිත්‍රයක්. මේකට අපි කියමු මේක මොකද පාවිච්චි කරලා මාත් හොඳ මේ වගේ නිර්මාණවලට පාවිච්චි කරන මාර්කට් එකේ මේ කාලයක් ඇද්දි මේ පේන්ට් එක ෆේඩ් වෙන එහෙම හරියක් වෙන්නේ නැහැ. ගොඩාක් කාලයක් තියෙනවා නේ. මුලින්ම පෙන්නමු. මම හිතන්නේ ඔයා මුලින්ම ඇඳපු ලයිෆ් කේක්. අවුරුදු ගාන ඔයාගේ වයස කීයද බලන්න මේකන්දිදී අවුරුදු 14 14ක් විතර වාජි දාන්නේ ආ පිස්සු කන්න මේ ඉන්නේ නේ හරි 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 යා ඒකට යාගේ ප්ලේ එක ඉස්සරහ කරා ආ යා ඒකට පැටිස් ආ හරි හරි ඔව් YouTuber කෙනෙක් ප්‍රසිද්ධ YouTuber කෙනෙක් පිස්සු කන්න තමයි ලස්සන ඡන්ද දීන්නේ තවත් බොහොම ලස්සන නිර්මාණයක් කියනවා මේ දන්න කෙනෙක්ද කවුරුද? ඔව් මගේ සීයා. ඒ කියන්නේ මම අම්මගේ. ආ. හරි. මේ චිත්‍රයේ විශේෂත්වය මොකක්ද? ඔව් මට ආපු ඔලේ එක. ආ ඔලේ නේ. හරි. මේවා දැන් ඉතින් sample එකක් තියාගෙන ඉන්නවා. ඔබ බැලුවා මාව චිත්‍ර නගපු හැටි මටත් අද හරිම සතුටක් තියෙනවා මේ මම තවත් විදිහකින් දකින්න අවස්ථාව උදා වුණාට පස්සේ ඉතින් අද දවසේදී ඔබට මේ දෙන්නපු වීඩියෝවට ඔබ කැමති නම් අපි බොහොම කැමැත්තෙන් ඔබට ආරාධනා කරනවා It's a voice YouTube channel subscribe කරන්න ඒ වගේම share කරන්න මේ වීඩියෝ එක ඒකට comment කරන්න ඒ වගේම like කරන්න කියලා අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා ඉතින් විවිධත්වයක් තියෙන බොහෝ මාතෘකා පිළිබඳ කතා කරන අපි ඉතාම ළඟදීම නැවත වතාවක් මේ වගේ අපූර්ව වීඩියෝකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙනවා. එතකන් අපි සමගාමීව මේ මිස්ටර් වොයිස්